මෙය පුරුපොත අපට වාර්තා වුණේ අලව්ව ප්‍රදේශයේනි සැමියා නිවසේ නොමැති විට හොර රහසේ බිරියගේ පහසපතා එන පුද්ගලයෙකු අනපේක්ෂිතව සැමියා නැවත නිවසට පැමිණීමත් සමග එම අනියම් සැමියා එම නිවසේ දොරෙන් වෙන්වට ජනේලෙන් පැන යාමට උත්සාහ දැරීමේදී සිදු වූ හරි අපූර්ව දෙයක් ගැන පුවතක් මෙලෙස අපට වාර්තා වුණා වාර්තා වන පරිදි සිද්ධිය මෙසේය ප්‍රසිද්ධ සිප්පලක ගුරුවරයෙකු වන නිවසේ හිමිකරු පාසල බලා උදේ පිටත්ව ගියද සුළු වේලාවකට පසු නිවසේ අමතකව ගිය ජංගම දොර කතනේ රැගෙන යාමට නැවත නිවසට පැමිණියේය එහිදී නිදන කාමරයේ බිරිය සමග යහන්ගතව සිටි අනියම් සැමියා කලබලයට පත්ව දොරෙන් පිටව යන වෙනුවට කාමරයේ පිටි ජනේලයේ කූරු මෑත් කර ඒ අතරින් රිංගා යාමට උත්සාහ දරද්දී ජනේලයේ කූරු අතර සිර වී ඇත සිදුවී ඇති දේ පිළිබඳව අවබෝධ කොටගත් ගුරුවරයා ජනේල් කූරු මෑත් කොට සිර වී සිටි පුත්කලයාගේ බෙල්ලෙන් අල්ලාගෙන තමුසේ මට හැංගි හොරා මෙච්චර දවසක් නටපුනා අඩගම අද අතට මස වුණා ඒ මදිවට උගුලකටත් හිර වුණා නේද අයිසේ මේ දේවල් කරන්න තව ටිකක් පුහුණු වෙන්න වෙයි යනුවෙන් පවසා අතින් පයින්ද එම පුත්කලයාට පහර දුන්නේය ආයේ මේ පැත්ත පළාතේ මට අසු වෙන්න ආවොත් බලාගෙන යනුවෙන් පවසමින් එළවා දැම්මේය ගුරුබිරියගේ පාසපතා පැමිණි ගුරුවරයාගේ ග්‍රහණයට අසු වූ පුද්ගලයා සිද්ධිය ප්‍රදේශයේ පුරා පැතිර යාමටත් පෙර ගමත හැර ගොස් අවසන්ය මේ අතර මේ අපූර්ව පුවත අපට වාර්තා වුණේ වයඹ පළාතේ ගම්මානයකිනි තම සැමියාට රහසේ නිවසින් බැහැරට ගොස් හොර සැමියකු සමග පෙම්බස් දෙදූ කාන්තාවකගේ හොර පෙම් කෙලිය අතට මාසු වූ විට එය ප්‍රචාරය වීම වැළක්වීමට එම සිද්ධිය ඇසින් දුටු පුද්ගලයෙකුට අදාළ කාන්තාව රුපියල් 3000ක් පමණ වටිනා ආහාර ද්‍රව්‍ය පිරවූ මල්ලක් තෑගි කළ අපූර්ව පුවතක් අපට මෙලෙස වයඹ පළාතේ ගම්මානයකින් වාර්තා වනවා සිද්ධිය දුටු පුද්ගලයාම කියූ අයිරින් සිද්ධිය මෙසේය මෙම පුත්කලයා මාඔය අද්දර පිහිටි පුවක් ගසකට නැගුණේ පිට කෑමට පුවක් හඩා ගැනීමේ අදහසිනි වලල්ලක් අඹරා එහි ආධාරයෙන් අඩි 60ක් පමණ උස ඇති පුවක් ගසකට නැගුණු ඔහු පුවක් කිත්තේ ගෙඩි නොවැටෙන ලෙස ගලවාගෙන එක අතකින් ගෙන එක අතක වාරුවෙන් සීරු මාරුවට සෙමෙන් සෙමෙන් බිමට බසමින් සිටියදී පුවක් ගස මුල ඇසුණු ශබ්දයෙන් විමසිලිමත්ව බලද්දී පෙම්බස් තොඩමින් එකිනෙකා සිප වැළඳ ගනිමින් පසුවන පුද්ගලයෙකු හා කාන්තාව දුටු ඔහු ඊට බාධා වෙතැයි සිතා පුවක් ගසින් බැසීම නතර කර ගසේ මැදට වී වලල්ලේ වාරුවෙන් ගස බදාගෙන ගසෙහි රැදී සිටියේ ඔවුනොවුන් පෙම්බස් දෙඩීම නවතා පුවක් ගස මුලින් ඉවත් වෙතැයි සිතමිනි ඔහු සිතූ අයිරින් එසේ නොවී තවදුරටත් ඇදී යන්නට වූයෙන් ඔහුටද තවදුරටත් පුවක් ගසේ රැඳී සිටීමට නොහැකි වූයෙන් පෙමින් වෙල්ලු දෙදෙනාට ගස මැද සිට මෙසේ පවසන්නට විය මට නම් මීට වැඩිය වේලාවක් පුවක් ගසට වෙලා ඉන්න බෑ වෙන දවසක ඔය වැඩේ කරගන්න දැන් ගහ මුලින් අයින් වෙන්න මට ගහින් බිමට බහින්න ඕනෑ යැයි පැවසත්ම හොර සැමියා කුළුමී මෙකුමෙන් කැලෑව අතරින් දිව ගිය අතර එම කාන්තාව පුවක් ගසට නැගි පුත්කලයාට දෑත් එක් කරමින් බැගෑපත් වී තිබේ අනේ මගේ මනුස්සයාට නම් මේ වගේ වගක් කියන්න එපා මේක කාටවත් ආරංචි වෙන්න තියන්නත් එපායයි කියමින් සුහදව ඔහු සමග කතාබස් කරමින් පුවක් ගස මුලින් ඉවත්ව ගොස් තිබේ සිද්ධියෙන් දින කිහිපයකට පසු එම කාන්තාවගෙන් ඔහුට කිරිපිටි පැකට්ටුවේ සිට කුස්සියට අවශ්‍ය අඩුම කුඩුම ඇතුළු රුපියල් 3000ක් පමණ වටිනා ආහාර ද්‍රව්‍ය මල්ලක් නිවසට ලැබෙන්නේ එම රහස තවදුරටත් ආරක්ෂා කර ගැනීම තහවුරු කර ගැනීමටය මේ අතර මේ අපූර්ව පුවත අපට වාර්තා වුණේ ගාල්ල දිස්ත්‍රික්කයේ පාසලකිනි පාසලේ දීපාණය කිරීමට ගෙදරින් ගෙනෙන වතුර බෝතලය හොරෙන් පානය කරන පිරිමි ළමයින්ට අපූරු දඩුවමක් දුන් ශිෂ්‍යාවක් ගැන අපිට මෙලෙස ගාල්ල ප්‍රදේශයෙන් වාර්තා වුණා මෙම ශිෂ්‍යාව පාසල් කාලය තුල දීපාණය කිරීමට ගෙදරින් වතුර බෝතලයක් ගෙනීම පුරුද්දක් කරගෙන සිටියාය. ඇය පාසලේ තිබෙන වතුර හෝ වෙනත් එහෙලියන්ගේ වතුර පානය කිරීමට කැමැත්තක් නොදක්වන්නේය. එමෙන්ම තමන් ගෙනෙන වතුර බෝතලය වෙනත් අයට පානය කිරීමට දීමටද ඇය අකමැතිය. මේ බව නිරීක්ෂණය කළ පිරිමි ළමයින් කීප දෙනෙක් මෑගේ වතුර බෝතලය හොර රහසේ පානය කිරීම පුරුද්දක් කරගත්. පළමු දින බෝතලයේ වතුර නැතිවීම ගැන වැඩි තැකීමක් ඇය නොදැක්වාය. ඒ දිනපතාම පුරුද්දකට මෙන් පිරිමි ළමයින් වතුර පානය කිරීම හේතුවෙන් මෙම ශිෂ්‍යාවට පාසල් කාලය තුලදී වතුර නොබී සිටීමටද සිදුවිය. මහත්වදයක් වූ මෙම සිද්ධිය ගෙදර ගිය විටදී මිත්තණියට කියා සිටියේ උපදේශයක් ලබා ගැනීමටය. කදිම අදහසක් දුන් ඇය වතුර බෝතලයට මිරිස් කුඩු සහලුණු දමා ඉදිරියට වතුර පුරවාගෙන යන ලෙස කියා දුන්නාය. මිත්තණිය විසින්ම මිනිබිරියකේ වතුර බෝතලය සකස් කර දුන්නේ හොඳ පාඩමක් උගන්වන බවට සිතමිනි. සුපුරුදු පරිදි පිරිමි ළමයින් කණ්ඩායම ශිෂ්‍යාව පන්තියෙන් ඉවත්
පත්වන තෙක් බලා සිට වතුර බෝතලය කටේ තබාගෙන එක උස්මට ඉවත් කර දැමූහ. ගත වූයේ සුළු මොහොතකි. වතුර පානය කළ සිසුවාගේ බඩකට දැවිල්ල අල්ලා ඉවසාගත නොහැකිව කෑගසන්නට වූහ. සිසුන් වේදනාවෙන් කෑගසද්දී ඒ බව විදුහල්පතිවරයාටද දැනගන්නට ලැබුණි. සිසුවෙක් කැඳවා ප්‍රශ්න කිරීමේදී ශිෂ්‍යාවගේ වතුර බෝතලය පානය කිරීමෙන් පසු වේදනාව ඇති වූ බව කියා සිටියේය. අදාළ ශිෂ්‍යාවද කැඳවා වතුර බෝතලේ වේදනාව ඇතිවීමට හේතු මොනවාදැයි විමසූ විට මිත්තණිය වතුර බෝතලයට මිරිස් කුඩු දමා සකස් කර දුන් බව කීවාය. තමාගේ වතුර බෝතලය රැක ගැනීමට මෙසේ කළ බවත් ඇය කියා සිටියාය. ශිෂ්‍යාව ගෙනෙන වතුර බෝතලය හොරෙන් බොන අයට හොඳ පාඩමක් වූවත් පානය කරන දෙයකට අනවශ්‍ය දෑ මිශ්‍ර කිරීම යහපත් කත ගුණයක් නොවන බවත් කියමින් අවවාද කළේය. එමෙන්ම ඉදිරියේදී වෙනත් අයගේ වතුර බෝතල් හොර රහසේ පානය නොකරන ලෙසට තමාටත් වතුර අවශ්‍ය නම් ගෙදරින් රැගෙන එන ලෙසත් දන්වමින් දෙපැත්තට තරයේ අවවාද කළේය. මේ අතර මේ අපූරු පුවත අපට වාර්තා වුණේ මෙරට ප්‍රධාන පෙළේ නගරයකිනි. ඇය එම ගමේ කුඩා නිවසක් තනාගෙන ගොවිතැනක් කරගෙන තම දරුවන් දෙදෙනාද සමග නම්බුකාර ලෙස ජීවත් වූ වැඳපු කාන්තාවකි. ඔහු මතට මෙන්ම සල්ලාලකමටද ලොල් වූ අසල ගමක මැදිවියේ පුත්කරයකි. විවාහක තිදරුපියකි. පසුගිය දිනක මහමගදී මුණ ගැසුණු ඇයගෙන් හෙතෙම ආදරය ඉල්ලුවේ තනිකඩව සිටින ඇයට පිහිටක් වන බවද පවසමිනි. සිනාවකින් එය එකහෙලා ප්‍රතික්ෂේප කළ ඇය ඔහු මගහැර ගියේ තමා ගත කරන නම්බුකාර ජීවිතය එම පිහිටට වඩා වටින බව ඔහුට පවසමිනි. පිළිතුරින් පසුබට නොවූ හෙතෙම එදින රාත්‍රියේම ඇය හමුවීමට අපූරු පායක් යෙදුවේය. මැදියම් රැය ආසන්න වෙද්දී ඔහු ගවයන්ගේ කරබදින සොකඩයක් සොලොමින් ගේ වටා ගමන් කළේ ඇගේ වත්තට හරක් රංචුවක් පැමිණ ඇති බවට ඇයට ඒත්තු ගැන්වීමටය. මොහොතක් ගත වෙද්දී ඔහුගේ උපාය ටක්කෙටම හරි ගියේය. අදත් මේ හරක් කොටිය බිල්ලා මගේ මඤ්ඤොක්කා ගස්තික ඉවරයි කියමින් කුප්පි ලාම්පුවක් තරගෙන ඇය නිවසින් එළියට පැන්නේ හරක් රංචුව පන්නා දැමීමේ අදහසිනි. ඒත් සොකඩය සොලොමින් සිටි දහවල් හමු වූ ගමේ අයියා දකිද්දී ඇයට කාරණාව තේරුම් ගියාය. ඇය කළුවරේම කෑගසමින් නිවසට පැන දොරවසා ගත්තේ සිදුවන්නට ගිය අවමානයකින් ජීවිතේ බේරා ගනිමිනි. පසුදින සිද්ධිය කටින් කට පැතිර යද්දී ඔහු ගමින් අතුරුදහන් වී තිබුණි. දැන් නගනුවර ප්‍රදේශයේ වැඩපළක කොන්ක්‍රීට් අනන බව ගම්මු පවසති. මේ අතර මේ අපූරු පුවත අපට වාර්තා වුණේ මෙරට ප්‍රධාන පෙළේ නගරයකිනි. හොරට අඹ කඩන්නට පැමිණි පිරිසකට ගණිත පාඩමක් කියා දුන් වයෝවෘද මාතාවක් පිළිබඳ අපූරු පුවතක් මෙලෙස අපට වාර්තා වනවා. වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය. ඔවුන් පිටස්තර ගමකින් අඹ මිලදී ගන්නට පැමිණි පිරිසකි. ගමේ ඒමේ අත ඇවිත්තේ පළදාව ඇති අඹ ගස් සොයමිනි. මෙසේ යන පිරිසට ගෙවත්තක වූ සරුවට පළදරු කරත කොළඹන් අඹ ගස් කීපයක් දැක ගන්නට ලැබුණි. ඔවුන් ගෙවත්තට ගොඩ වූයේ ලොරිය පිරෙන්නටම එතනින් අඹ කඩාගත් හැකියැයි එකිනෙකාට කියාගනිමිනි. ගෙවත්තේ මුරකාරිය වයෝවෘද මාතාවකි. අඹ ගෙඩියක් සඳහා රුපියල් 10ක් ලබා දිය හැකි බවට කිවිසගත් ඔවුන් වරුවක් පමණ වෙහෙස වී ගෙවත්තේ වූ අඹ ගෙඩි සියල්ල කඩා ගොඩ ගැසුවේ එදින කලින්ම සිය නිවස බලා යා හැකියැයි එකිනෙකාට පවසමිනි. ඔවුන් කිවිසගත් පරිදිම අඹවල වටිනාකම වයෝවෘද මාතාව වෙත ගෙවා දැම්මේ කිසිදු ලෝභකමක් නොපෙන්වමිනි. එහෙත් විශ්‍රාමික ගුරුවරයක් වූ ඇයට මේ කුළු පැටවුන්ගේ කණන් හැදිල්ල ඇල්ලුවේ නැත. පිරිස පැමිණි මොහොතේ සිටම තම කණින් රින් ගන්නට උත්සාහ කරන බව ඇය ඉවෙන් මෙන් දැන සිටියාය. පුතේ ගෙඩි කීයද? ඇය ඇසුවාය. 4730යි පිරිස උත්තර දුන්හ. එතකොට පුතේ ඔය ගානේ යකට බින්දුවක් දැම්මම මට දෙන්න ඕන ගාන එනව නේද? ඇය ඇඟට පතර නොදැනී කීවාය. තරුණයෙක් කණක යන්ත්‍රය ඔබා බැලුවේය. හරිනේ නම් ඔහු විශ්මය පළ කළේය. ඔවුන් නිවසට කැඳ වූ ඇය පිරිසට තේ පැන් සංග්‍රහයක් පවත්වා පවසා ඇත්තේ තමන් කලකට පෙර ගමේ පාසලේ සිටි ගණිත විද්‍යා ගුරුවරියක් බවයි. මේ අතර මේ අපූරු පුවත අපට වාර්තා වුණේ වෙන්නප්පුව පොලිස් බල ප්‍රදේශයේනි. නිවසේ ආරක්ෂිතව තැබූ ලක්ෂ ගාණක් වටිනා රත්රන් බඩු තොගයක් කිසිදු දවසක රජයේ හෝ පෞද්ගලික අංශයේ රැකියාවක් නොකළ කතක් හදිසියේ පැමිණි දෙදෙනෙකුගේ අර්ථසාධක මුදල් කතාවකට රැවටී පූජා කළ අපූරු පුවතක් මෙලෙස අපට වාර්තා වනවා. වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය. ඉකුත් සතියේ දිවා කාලයේ තම නිවසේ ගත කර රාත්‍රී කාලයේ තම පුතෙකුගේ නිවසේ ගත කරන වැඩිහිටි කාන්තාවක් සිටි නිවසට යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු තමන් අර්ථසාධක අරමුදලෙන් නිලධාරීන් දෙදෙනෙක් බවත් එම මව නමින් ඇති අර්ථසාධක මුදල් වසර ගණනාවකින් ගෙන නොමැති නිසා එම මුදල් ගත හැකි අවසන් දිනය අද බවත් ඒ මතක් කිරීමට පැමිණි බවත් පවසා ඇත. එහිදී එම මව තමන්ට එවැනි අර්ථසාධක මුදලක් තිබෙන බව නොදන්නා බවත් කිසිදු අයෙක් මේ පමණ දවසක් එවැනි දෙයක් පවසා නොමැති නිසා දැඩි ලෙස කලබලයට පත්ව මේ බව තමන්ගේ පුතෙකුට දන්වා සිටීමට අවශ්‍ය බව පවසා සිටියේය.
එහෙත්යතුරුපැදියෙන් ආ දෙදෙනා තමන්ට රැදී සිටීමට කාලයක් නොමැති බවත් අර්ථසාධකයේ ඇති ලක්ෂ 5ක පමණ මුදල් අද දහවල් 12ට පෙර වෙන්නප්පුව නගරයේ ඇති බැංකුවකින් කටයුතු නිසා එම මුදල එම කාන්තාව එනතෙක් රඳවා ගැනීමට යම් මුදලක් ඇපයට තැබිය යුතු බවත් පවසා ඇත. මෙහිදී එම කාන්තාව නිවසේ මුදල් නොමැති බව පැවසීම නිසා වටිනා රත්තරන් බඩු තිබේ නම් දෙන ලෙසත් බැංකුවට පැමිණි පසු එම භාණ්ඩ හා අර්ථසාධක මුදල ලබාගත හැකි බවත් පැවසීම නිසා නිවසේ තිබූ රන් මාලය වලල්ලක් පැමිණි දෙදෙනාට ලබා දී තමන් ඉක්මනින් බැංකුවට එන බව පවසා යතුරුපැදියෙන් ආ දෙදෙනා පිටත් කර තිබේ. දහවල් 12ට ආසන්නයේදී නගරයේ තිබූ බැංකුවට ගොස් එහි නිලධාරීන් හමුවේ තමන්ගේ අර්ථසාධක මුදල් හා රන් භාණ්ඩ ගැන විමසූ විට එවැනි පුද්ගලයන් තමාගේ බැංකුවත් සමග සම්බන්ධයක් නොමැති බව පැහැදිලි කර දී එම මව ළඟම පිහිටි පොලිස් ස්ථානය කරාගෙන ගිය බව වාර්තා විය. නිවෙස්වල තනියම සිටින කාන්තාවන් හා මහලු පුද්ගලයන් ඉලක්ක කරගෙන පංචාකරුවන් පිරිසක් ක්‍රියාත්මක වෙන බවත් මේ සම්බන්ධයෙන් දැනුවත් වී සිටින ලෙසත් නීතිය රකින නිලධාරියෙක් පැවසීය.